ශ්‍රී ලංකා බිස්නස් ටීවී තරම IMF එක නැතුව දැන් මේක ඉස්සරහට අරන් යන නම් මොනවද ජයන්ත මෙතන පළවෙනි අවස්ථාවේදී කිව්වා ලෝකෙත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕන කියලා. ඉතින් මොනවද ඇත්තටම ජයන්ත දකින විදියට මොන වගේ වෙනස්කම්ද කරන්න අපි දැන් ප්‍රශ්න ගැන අපි හැමෝම දන්නවා අපි පවතින ආර්ථික තත්ත්වය ගැන විස්තර කරා. නමුත් මම හිතන්නේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී වල අපිට අවශ්‍ය වෙන්නේ ලංකාව පොහොසත් රටක් කරන එකනේ. අපිට මේ කාගේවත් දේශපාලන කතන්දර හරි මොනවා හරි ඒව අපිට අදාළත් නැහැ. අපිට ඕනේ ජනතාවගේ අතට වැඩිපුර සල්ලියක් හම්බෙලා ජීවන මට්ටම ඉහළ ගිහිල්ලා ජනතාවගේ කැමති විදියට ඒගොල්ලෝගේ නිදහසේ ඒගොල්ලොන්ට අපි කියන්නේ අපේ ආතල් එකේ අපිට ඉන්න තමයි අවස්ථාවක් හදලා දෙන්න ඕනේ. අපි කාගේවත් ආතල් අපි කුඩු කරන්නෙත් නැහැ. අපේ ආතල් කුඩු කරන්නත් එපා සරලව කියනවා නම්. ඉතින් දැන් මොකද්ද ජයන්ත එහෙම කරන්න අපි කරන්න ඕනේ? නලා මෙහෙමයි. අපේ ගමේ පවුලක් හිටියා. ඒ පවුල දැන් මේ ගම්වල මේ වගේ පවුල් ජීවත් වෙනවා. ඒ කියන්නේ ගමේ එක්තරා කැලෑ කියන්නේ කොහොමද ග්‍රාම හුදකලා තැනක කුඹුරක් කරගෙන ඊට පස්සේ ඌරෙක් එහෙම ආවොත් මරාගෙන ඊට පස්සේ මී වදයක් කියන්නේ කඩාගෙන එහෙම ජීවත් වෙනවා. ඉතාලම හොඳ ජීවිතයක්. ඒ කියන්නේ පෝෂණය තියෙනවා. ඊට පස්සේ ඇඳුම් කියලා එහෙම ලොකුවට ඇඳුමක් නැහැ. අධ්‍යාපනය කියලා එහෙම ලොකුවට අධ්‍යාපනයක් නැහැ. හැබැයි ස්වයං පෝෂිතව බැලු බැලමට කෙනෙකුට කියන්න පුළුවන් ෂක් මරුණේ මේ අපි කොළඹ ඉඳලා අපිත් ආසයි වගේ ජීවත් වෙන්නේ. ඒක තමයි අපේ ජීවිතේ අපිට අවශ්‍ය කියලා. එහෙම පවුලක් හිටියා. මට මතකයි අපි දැන් නම් ඒ පවුලට අපි පොඩි කාලේ හිටියා. එතකොට එහෙම ජීවත් වෙන්න ලොකු සම්පත් ඕනේ නැහැ නේද අන අපිට ඒ හුදකලා ආර්ථික පද්ධතිය ඇතුලේ අපිට එන්ජොය් කරලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ මිනිස්සු එහෙම කැමතිද? එහෙම කැමතිද ජීවත් වෙන්න? අපේ පාරවල් වල යනකොට ලංකාවේ දැන් අනන පිටරටවල් වලට ගිහිල්ලා තියෙනවා. දැන් තලවතුගොඩ ඉඳලා රාජගිරිය පහු කරගෙන නෙළුම් පොකුණ පැත්තට එනකොට උදේට BMW කීයක් එනවා. එතකොට ලංකාවේ තියෙන වාහන වර්ග දැක්කහම සමහර සුද්ද ලංකාවට ඇවිල්ලා අහනවලු මේ අපෝ මේ රට මේ බංගලොත් එච්චර නැද්ද කියලා. ඒ කියන්නේ එච්චර සුකෝක භෝගී ජීවිතයක් ගත කිරීම සඳහා අපි කැමති. ඒකේ කිසිම වරදක් නැතන. ඒක තමයි වෙන්න ඕන දේ. එතකොට අපිට අපි අපි අපේ පරිභෝජනය අපි එන්නෙන්නම වැඩි කරනවා. අපිට අවශ්‍ය ලෝකයේ අවශ්‍යතාවත් එක්ක අපි වැඩි වෙනවා. අපි කැමති අපි ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල අවුරුදු මිස් බොහොම ටික කාලයක් නේ මේක එන්ජොයි කරලා සතුටින් ජීවත් වෙලා මැරිලා යන නෙමෙයි හැමෝම උත්සාහ කරන්නේ. නිවන් දකින්න කැමති අය ඉන්නවා. ඊට පස්සේ ස්වර්ගයට යන්න කැමති අය ඉන්නවා. අර ගොඩක් මිනිස්සු කැමති මේ ලයිෆ් එක එන්ජොයි කරලා එන්ජොයි කරනවා කියන්නේ සතුටින් ජීවත් වෙලා මැරිලා. ඒක ඒ තුල අපිට අවශ්‍යතාවයන් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ අවශ්‍යතාවයන් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනකොට ඒ ප්‍රමාණය කවුද කැමති නැති විදිහට ජීවත් වෙන. සමහර කෙනෙක් වෙන පාටක දේශපාලන පක්ෂයට කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් තව දේශපාලන පක්ෂයට කැමති වෙන්න පුළුවන්. හැබැයි ලංකාව දාලා යන මිනිස්සු යන්නේ කියුබාවටවත් වෙන රටකට චීනයටවත් නෙමෙයි. ඒගොල්ලෝ කැමති මේක එන්ජොයි කරන්න. ඒගොල්ලෝ යන්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවට එක්කෝ තව ඒ වගේ වෙළඳපොළ ආර්ථික විසින් නිර්මාණය කරපු ඉතාම තරගකාරී ආර්ථික හදපු ඒ වගේ සැප සම්පත් ඒ වගේ පහසුකම් තියෙන රටවල් වලට ළමයින්ට උගන්වන්න මචං මං යන්නේ කියලා කියන තුරේ මේ වගේ අධ්‍යාපන ක්‍රමයන් දිනු වෙච්ච රටවල්. ඒතර අපේ රටේ අපිට අවශ්‍ය එතෙන්ට යන්න. එතකොට ඒක තුල අපි මේ මානසික තත්ත්වෙන් අපි සෑහ කාලයක් අපි වැඩ කරනකොට අපි ඒ සැප සම්පත් පස්සේ යනවා. ඒ සැප සම්පත් පස්සේ යනකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි ආර්ථික වශයෙන් මේ ලෝකේ අපිට මේ සඳහා ධනේ උත්පාදනය කරන්න ඕන. එතන ඔතෙන්දි තමයි අර මං ගමේ උදාහරණ ඉස්සෙල්ලම ගෙන ආවේ. ඒතකොට ඒ ගමේ පවුලට අර කුඩා ආර්ථික පද්ධතිය තුල තියෙන සැප සම්පත් ප්‍රමාණය ඇති තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ බඩකට පුරවලා ඇඳුම් අඳලා ලොකු අඳුමක් නෑ නිකන් පොඩි අමුඩයක් වගේ අහගෙන අර ඌරෙක්ව යන්තම් එලා ගන්න පොඩි ආයුධයකුත් මේව කරගෙන ජීවත් වෙලා ඉන්න වීඩියෝ කෝ ගැව්වා හිටියා වෙන ලොකු දේවල් නැහැ. ඒතකොට මේ සම්පත් කොහොමද ඇති? දාන. හැබැයි එතනින් එහාට මේ අවශ්‍යතාවයන් වර්ධනය වෙනකොට පෘථග්ජන මිනිසුන්ගේ මේ දේවල් වර්ධනය වෙන්න මේ සැප සම්පත් වැඩිපුර අවශ්‍යතාවය ඇති වෙනවා.
එතකොට දූපතක මීට වඩා මේ දේවල් ගොඩනගා ගන්න බෑ. අපිට එතකොට අපි එක BMW එකක් ලංකාවට ගේන්න අපි ගිරාඳුර කෝට්ටෙන් අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් අපේ සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා 100 අපිමු 200ක් 300ක් පිටරටට යවලා ඒ එන විදේශ විනිමය ඩොලර් ප්‍රමාණයට මෙහෙමනේ ලෝකේ විදේශ වෙළඳාමක් සිද්ධ වෙනවා. එතකොට අපි එහෙමනේ මේව බැලන්ස් වෙන්නේ. එතකොට අපි රුපියා ගන්නා ඩොලර් ප්‍රමාණය ලංකාවට එනවා. අපි එතකොට ආනයනය කරන දේවල් වල යම්සි එහෙම ඒ විදිහට වෙනවා. එතකොට අපි මේ තුල අපි අපේ රටේ අනාගතය තියෙන්නේ මේ රට ලෝකේ මහා සාගරයෙන් වගේ තියෙන වෙළඳ පොළවල් වලින් දිය දුවතක් හරි ගන්න පුළුවන් මට්ටමේ තරඟකාරී රටක් බවට පත් වෙන්න ඕන. ඒක කරන්න බැරි වුණොත් ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කරන්න බැරි වීම මත තමයි මේ බංකොලොත් වෙලා තියෙන්නේ. ඒතකොට අපිට පුළුවන්කම තියෙනවනේ ඒක නිකන් සරල භාෂාවෙන් කිව්වොත් අපිට පුළුවන් වෙන්න ඕන ඩොලර් ලක්ෂයක් හම්බ කරලා අපි ඩොලර් 90,000ක් වියදම් කරනවා. ඩොලර් 10,000ක් ලාභයිනේ. ඒතර අපි ඩොලර් ලක්ෂයක් අපි එළියට පැහැලා හම්බ කරන්නේ නැතුව අපි මේ සියලු දේ භුක්ති විඳින්නේ ණයට අරගෙන නම් දැන් මේවනේ ඩොලර් බිලියන 80,000ක් ණය වෙලා කරපු දෙයක් නැහැ කියලා කියනවනේ. අතරම දෙන්නේ ඩොලර් බිලියන 80,000ක් ණය වෙලා මොනවද මේ කරලා තියෙන්නේ? අතරම කරපු දෙයක් නැහැ තමයි කරලා තියෙන්නේ. මොකද්ද? සානාධාර දුන්නා, තෙල් සානාධාර දුන්නා, සමෘද්ධි සානාධාර දුන්නා, කෑව බිව්වා. ඒ කාලේ කනකොට නම් සර් මරු දැන් අහනකෝ කරපු දෙයක් නැහැ නේ කියලා සමස්ත සමාජයම යම්කිසි උගුලක හිර වෙලා අපි දුක් විඳිනවා. එහෙනම් මේකට තියෙන විසඳුම තමයි අපිට ලෝකෙත් එක්ක අපි එකට එකතු වෙන්න ඕන. ලෝකෙත් එක්ක අපි එකට එකතු වෙනවා කියලා කියන්නේ ධනම මේක ඉතාම වැදගත්. මේක ඉතාම මේක මගේ අර්ථකථනය. මේක වෙන කෙනෙකුට වෙන විදිහට විග්‍රහ කරන්න පුළුවන්. මෙහෙමනේ දැන් ලෝකය ලංකාව හුදකලා රටක්. ලෝකය දැන් මෙහෙමනේ ලෝකේ එළියේ තියෙනවා අපි මෙහි ඇතුලේ ඉන්න අපි එක පුද්ගලෙක්. ඒතකොට ලෝකේ කියන්නේ ලොකු කණ්ඩායමක් ඒක. ඒක එකට එකතු වෙලා තියෙන්නේ. චේන් එකක් ඒක. ඒක දාමයක්. ඒතකොට අපි තනියෙන් මෙතන හුදකලාව ඉන්නවා. හුදකලාව ඉන්නකොට අපිට මේ චේන් එකට ගිහිල්ලා එකපාරට සෙට් වෙන්නත් බෑ. දැන් ගමේ ඉන්න කොල්ලෙක් එකපාරට කොළඹට ඇවිල්ලා කවුරු හරි කියන පුළක් මල්ලී කොළඹට එන්න ඕන ගේමක් ගහන්න ගමේ ඉඳලා බෑ. අපි ගමේ කොල්ලෝ දන්නවා. මේ බෝ කූඩට වෙලා ඉන්නවා. එනකොට යනවා ජයන්තයි මං ගමේ ගියාම අපිට නෑ මුජ්ජොබ් බෑ. මගේ නමල්ලි මම පොඩ්ඩක් බලන්නම් මොකක් හරි ට්‍රයි එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ හැබැයි එහෙම ට්‍රයි එකක් දෙනවා කියලා කිව්වට ඊට පස්සේ මල්ලි මට ඉංග්‍රීසි බෑනේ. ඔබයි ඉංග්‍රීසි නම් ටිකක් අමාරුයි. ඊට පස්සේ නැද්ද මට මොකක් හරි එකක්. ඒවා එපාර බහනවා. පොඩි සිකියුරිටි ජොබ් කට්ටක්ක, ඩ්‍රයිවිං ජොබ් කට්ටක්ක. හැබැයි දනා ගමේ ඉඳලා ඩ්‍රයිවිං ජොබ් කට්ටක් හරි සිකියුරිටි ජොබ් කට්ටක් හරි කරන්න කොළඹට ඇවිල්ලා සෙට් වෙලා ලෝකෙත් එකතු වුණා කියලා ඒකෙන් අර්ථයක් නැහැ. ඒ කියන්නේ ඒ ධනෙ උත්පාදනය කරලා ඒක තුල ලොකු ශුද්ධ වටිනාකමක් නැහැනේ. ඒතර අපි ලෝකෙත් එක්ක එකට එකතු වෙන්න ඕන කියලා කියන්නේ ධනෙ උත්පාදනය කරන්න අපි එකට එකතු වෙන්න ඕන. ඒතර ධනෙ උත්පාදනය කරන්න අපිට එකතු වෙන්න ඕන නම් ආයිත් මම අර ගමේ උදාහරණයට එන්නම්. ගමේ ඉන්න මිනිස්සයා බලන්න ඕන තමන් තුල තියෙන නිසඟ හැකියාවට කොළඹ මිනිහෙකුට නැති මට විතරක් තියෙන සාපේක්ෂ වශයෙන් මට මේ වෙළඳ කොළඹට ඇවිල්ලා ගෙනහලා විකුණලා මුදලක් හම්බ කරන්න පුළුවන් දේ. ලෝකෙ කිසිම කෙනෙක් මේ තරඟයට මුහුණ දෙන්න බැරි නම් මේ සහෝදරකමට යාළුකමට ගමීකමට නෑ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ටික දවසක් කරයි. හැබැයි අපි මේ වෙළඳ පොළට ඇවිල්ලා අපේ ස්කිල් එක අපේ කුසලතාවය විකුණලා ඒක අනිත් මිනිහෙකුට බැරි නම් අපිත් ඒක තරඟ කරන්න. අපි මේ තුල වටිනාකම නිර්මාණය කරපු පොරක් නම් තමයි අපිට හැමදාම මේ වෙළඳ පොළ තුල අවස්ථාව තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ගමේ මිනිහෙකුට හොඳට සිංහල පුළුවන්. සිංහල භාෂාව චතුරෝ දින කතා කරන්න පුළුවන්. හොඳට ලියන්න පුළුවන්, උගන්නන්න පුළුවන්. නගරයට එනකොට ගමේ ගොඩක් ළමයින් ඉංග්‍රීසි පුළුවන්, ඔක්කොම පුළුවන්, සිංහල බෑ. අන්න අවකාශය නිර්මාණය වෙනවා. එතකොට එයා සිංහල උගන්නන්න පුළුවන්, සිංහල ගුරුවරයෙක් බවට පත් වෙන්න පුළුවන්. නගරය තුල අර නගරය තුල ඉන්න පුද්ගලයාටත් වඩා ධනෙ උත්පාදනය කරපු ලොකු පොහොසතෙක් බවට පත් වෙන්නේ හැකියාවක් තිබුණා. ඒ එයාගේ කුසලතාවයේ හැකියාව එයා කොහොමද ගෙනහැලා මාකට් එකේ විකුණන්නේ කියලා. එතකොට ඒ වගේ අපි ලෝකයේ සමග එකතු වීමේදී අපි ලෝකයේ සමග එකතු වෙන්න ඕන අපේ තියෙන විභවයන් අපි භාවිතා කරලා අපේ තියෙන අපිට අනන්‍ය වූ අපිට තියෙන සම්පත් සම්පත් කිව්වහම භූමිය ශ්‍රමය එතකොට මේ සුළඟ වතුර එතකොට මේ පිහිටීම මේ සියල්ල අපේ විභවයක්. ඒතොරයි අනන්‍යතාවයේ ඒ සියල්ල අපි කොහොමද ලෝක වෙළඳ පොලේ
අර මම කියන දාමේ ගැට ගහන්නේ. ඒ චේන් එකේ අපි ගැට ගහන්නේ. ඒ චේන් එකේ අපි ගැට ගහනකොට ලෝකේ තියෙන එකම හොඳම කුරුඳු තියෙන ලංකාවේ. අපි කෝ උදාහරණයක් කියන්නේ කුරුඳු කර්මා තියෙන මිනිසු එක දාන්න. එතකොට අපි අපි ගත්තොත් ලෝකේ කැෂියා කුරුඳු නෑ ලෝකේ පියෝ සිනමන් තියෙන ලංකාව විතරයි. කැෂියා කියලා එකක් තියෙන ලෝකේ. එතකොට දැන් කුරුඳු කර්මාන්තයේ දැන් මේක එක උදාහරණයක් දරන මේක වෙලාව පොඩි හින්දා මම මේ මේක තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ පුළුල් සාරම විදිහට මම මේ කියන කතාව. එතකොට අපි කොහොමද ලෝකෙත් එක්ක එකතු වෙන්නේ? මිනිස්සු අපි ලෝකෙත් එක්ක එකට එකතු වීම කිව්වහම අපිට ඒකේ හිතන්න පුළුවන්. ලෝකෙ තියෙන ලොකුම කම්පැනි ගෙනහැලා ලංකාවේ අවශ්‍යයි. ඒක අවශ්‍ය විලඳපොළ විවෘත කරා ලොකු ප්‍රාග්ධනයක් මෙහෙට ගෙනාවා. ලොකු ප්‍රාග්ධනයක් මෙහෙට ගෙනහැලා ඉවර වෙලා ලොකු විලඳ ව්‍යාපාරිකයෝ 25 දෙනෙකුට විතර ලංකාව දෙනවා. 25 දෙනෙකුට ව්‍යාපාර දුන්නාම සල්ලි ටික ඔක්කොම ලංකාවට එනවා. හැබැයි ධනා එහෙම විවෘත වීමක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මොකද අපි ප්‍රායෝගික වෙන්න එපා හැමදේම. අපි දැවැන්ත ව්‍යාපාරිකයෙක් බිහි කරලා ඒ මත ලොකු ශ්‍රමයක් ශ්‍රමික කණ්ඩායමක් නිර්මාණය කරලා. එතකොට ඒ ව්‍යාපාරිකයා මත ලොකු ධනයක් ඒකරාශී වෙනවා. ඒ ධනය ඒකරාශී වෙන ව්‍යාපාරිකයා අර ලොකු ශ්‍රම බල ශ්‍රමික කණ්ඩායමට යම්කිසි සොච්චම මුදලක් දීලා ඒ මේ ශ්‍රමයට මිලක් ගෙවනවා. හැබැයි ලොකු දැවැන්ත ව්‍යාපාරික සුළු පිරිසක් ඉන්නවා. එතකොට විශාල ආදායම් ව්‍යාප්ති විෂමතාවයක් රට තුළ ඇති වෙනවා. හැබැයි සමස්තයක් විදිහට රටේ ආර්ථිකය ගත්තාම රටේ ආර්ථිකය ඉහළට ගිහිල්ලා. එතකොට අපි පුළුල් විදිහට ඉතාම විචක්ෂණශීලී විදිහට බලනවා නම් අපි ලෝකයට විවෘත වීම කියන්නේ එතෙන්ට නෙවෙයි අපි යන්න ඕන. අපි ලෝකයට විවෘත වෙන්න ඕන. අපි ලෝකෙට විවෘත වෙන්න ඕන මේ රටේ මිලියන 22ක ජනතාවගේ බහුතරයකට මේ සම්පත් බෙදලා යන විදිහට. ඒ කියන්නේ දුප්පත්කම බහුතරයකගේ නැති වෙන විදිහට. හැම කෙනෙකුගේම සාක්කුවට යම්කිසි මුදලක් එන විදිහට. ඒකෝර දැන් මම කුරුදු කර්මාන්තය ගැන උදාහරණයක් ගත්තාම කුරුදු කියන කර්මාන්තයෙන් ලංකාවට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අපිට කුරුදු තියෙන ලංකාවේ විතර නම් කුරුදු පිටරට යවන්න පුළුවන්. එතකොට ඒව දැන් බල්ක් විදිහට යවනවා. ඔබ විදියට යවමු. හැබැයි එහෙම නෙවෙයි මේක යවන්න ඕන. අපිට මේක අපි සිනමන් බ්‍රෑන්ඩයක් ලංකාවේ හදලා නැහැ තාම. බ්‍රෑන්ඩ් කරපු සිනමන් කොහෙද විකුණන්නේ? එතකොට අපි කුරුඳු ලෝක වෙළඳපොළට අරගෙන ගිහිල්ලා අපිට ලෝකෙ මිනිස්සු ආහාර වලට දාන්න මේව ස්ටෙරිලයිස් කරන්න ඕන. එතන ඒවට ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් ඕන. ඒක ස්ටෙරිලයිස් කරලා තමයි මේව මාකට්ස් වලට දාන්නේ. එතකොට ලංකාවෙන් අරගෙන ගිහපු කුරුඳු කවුරු හරි වෙන තුන්වෙනි තර්ඩ් පාටි එකක් ගිහිල්ලා මේව ඒ විදියට ස්ටෙරිලයිස් කරලා මාකට්ස් වලට දාලා ඒගොල්ලෝ ඒවෙන් සුන්දරම සල්ලි හම්බ කරනවා. එතකොට කුරුඳු ෆැක්ටරි එකක් අපිට ඔය කරන්දෙනිය ඇල්පිටිය එතකොට මීඩියා ගොඩ අකුරැස්ස රත්නපුරය මේ වගේ ප්‍රදේශවල කො කුරුඳු ෆැක්ටරි කො අතරමැදියා මේව සූරාකන එක නවත්තපු විදිහ. එතකොට කුරුඳු හරහා අපිට සිනමන් ටුවරිසම් එකක් අපිට බිල්ඩ් කරන්න ටුවරිසම් කියන එක ලංකාවට මේ සංචාර කර්මාන්තය සිද්ධ වෙන දෙයක්. එතකොට අපිට මේ ඉනෝවේෂන්ස් කරන්න පුළුවන්. එතකොට ලෝකයේ මේ අපි ලෝකයේත් එක්ක එකතු වෙන්න ඕන ධනෙ උත්පාදනය කරන්න ඕන. ඒක තමයි මේකට තියෙන විසඳුම. ඒ හරහා තමයි අපි මේ ධනය අර කියන මිනිස්සුගේ සිතුම් පැතුම් ඒ මේ ඒ දේවල් වර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා අපි මේ වගේ ප්‍රවේශයක් තමයි ලබා ගන්න ඕනේ. එතකොට අපිට දැන් අපේ තියෙන ගෝත්‍රික නිම්මැඩි හුදකලා මානසික තත්ත්වය තුළ දේශපාලඥය මොකද නිර්මාණය කරන්නේ? දේශපාලඥය සදාහන් කරන දේ තමයි සිංගප්පූරු වෙළඳ ගිවිසුම අපි ගහනකොට රෙද්ද උස්සගෙන පාරේ කිලෝමීටර ගණන් මේ තරහ එපා මේ වගේ කිව්වට මේක ඇත්තටම බොක්කෙන් කනගාටුවක් කියන වචන කිලෝමීටර ගණන් උද්ඝෝෂණය කරනවා. ඒතර ඒ උද්ඝෝෂණය කරනකොට ඒ උද්ඝෝෂණයට යන මිනිහගේ තට්ටු කරලා පිටරැව්වහම මල්ලි අයියෝ ආ උද්ඝෝෂණයට ආයි නෑ රට විකුණනවල උනේ අයියේ. ඔව් මොකද රට විකුණන්නේ සිංගප්පූරුවට. ඒතර සිංගප්පූරුවේ උන් ලංකාවට ඇවිල්ලා ජොබ් කරලා මේ රට විනාශ වෙයි ඒ වගේ තත්වයකට මේකපත් වෙයි කියලා. එතකොට අපිට බැරි නම් ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් එකට ඇතුල් වෙන්න. අපිට බැරි නම් සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුමක් එක්ක එකට එකතු වෙලා මේ තරගයට මූණ දෙන්න. අපිට සදාකාලිකව මේ අඳුරේ තමයි ඉන්න වෙන්නේ. අපිට කිසි දවසක මෙතනින් එළියට එන්න හම්බෙන්නේ නැහැ. දේශපාලඥයාගේ දරුවා හැමදාම ඔක්ස්ෆර්ඩ් එකට ඇමරිකාවට හැම තැන්වලටම යනවා. ඒගොල්ලෝගේ සදා කාලයේ ලංකාවේ ගත කරන්නේත් නැහැ. ඒගොල්ලෝ අවසාන කාලයේදී ඒගොල්ලන්ගේ මව්බිම කරා යනවා. පොල්වත්ත බලන්නේ නෝ වගේ වත් එක පොල් කඩන කාලේට මේ තැනට ඇවිල්ලා ඉවර වෙලා මේ මිනිස්සු ටික දිහා බලලා ඉවර වෙලා පොඩි මේ නියම් පොඩි සැලියුට් එකක් දැම්මම අපේ මිනිස්සුටත් සතුටුයි. අන්න මට මගේ മന്ത്രിතුමා මාව හඳුනන අඳුරනවා. අන්න පියදාස අයියා කියලා මට කතා කරා. ගෙදර ගිහිල්ලා ගෑනු මිනිස්සුටත් කියනවා
හරි හරි ඉතින් ෆිට් එකක් ඇති වුණා වගේ. හැබැයි අපේ પરම්පරාව තේරුම් ගන්න ඕන දේ තමයි අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. එහෙම වෙනස් කරන්නේ නැතුව දානා මේ රට වෙනස් කරන්න බෑ. ලෝකෙත් එක්ක එකතු වෙනමයි කියන එක මේ තරඟකාරීත්වය. මේ ලෝකේ හිඟකම මම පටන් ගත්තේ මගේ අදහස් දක්වන්න හිඟකම කියන දේ. හිඟකම මත තමයි මේ ලෝකේ හැම තරගයක්ම ඇති වෙලා තිබෙන්නේ. මේ හිඟකම මත මේ ලෝකේ මේ දූපත් හොයාගෙන ඇමරිකාව හොයාගෙන මේ ගග මේ දේශාටකය ගමන් කරත් ඒක නිසා ලංකාව මේ හබ් එකක් බවට ඒ කියන්නේ මේ ලංකාව අපි ට්‍රේඩින් හබ් එකක් කියලා කියන අතීතයේ එතකොට මේකේ මුතුමැණික් එතකොට ඇද්දාල අලියෝ පවා මේකේ ට්‍රේඩ් වුණා කියලා කියන මේක නිකන් කඩ වීදියා කඩ මණ්ඩියක් එතකොට කඩ මණ්ඩියක ගමක කෙසෙල් කන ගෙනහැල්ලා එහෙම නැත්නම් තමගේ ඉලෝල ටික පළතුරු ටික විකුණන්නේ ඒ වගේ තැනක එතකොට ඒ වගේ තැනක එක විකුණනකොට මේ එතර පොඩි කඩපේලියක් හැදෙනවා. එතර කඩපේලිය හැදුනාට පස්සේ එතන තේ බොන කඩයක් හැදෙනවා. ඊට පස්සේ එතන තමයි යම් යම් දේවල් විකුණ ගන්නවත් පුළුවන්. එතකොට ලංකාව කියන මේ භූමිය මේ උපාය මාර්ගික වශයෙන් අපිට ලැබුණු දායාදේ. අපි ඒක පාවිච්චි කරන්නේ නැත්තම් අපිට කවදාවත් මේ රට උස්සන්න බෑ ඉස්සරහට. එතකොට ඒ සඳහා ඇති තියෙන බාධකය මොකද්ද? බාධකය තමයි අපිට කවපු බොරු දේශප්‍රේමය. අපිට කවපු බොරු ආදරය. අපිට කියනවා ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු එංගලන්තේ ඉන්න මිනිස්සු එහෙ ඉඳගෙන සියලු සැප සම්පත් භුක්ති විඳින ගම මේ උඹලා රැකගනින්න මේ රට කියලා. එතකොට Facebook එකේ එහෙ post එකක් දාන ඒව කියනවා right මේ දෙන්න එපා මේ මේ CP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 
ගත යුතුයි. හැබැයි අහු බැලුවොත් ඒගොල්ලෝ ඉන්නේ වෙන රටක වෙන සැප සම්පත් භුක්ති විඳින්න. එතකොට පොඩි ආතල් එකක් තියෙනවා. ඒ ආතල් එක තමයි අර යම්කිසි මේ ඒ කියන්නේ අපේ පෞරාණික අපි සමහරක් වෙලාවට මේ සමහර දේවල් තියෙනවානේ අපි මේ සීයාගේ ආච්චිගේ පරණගේ එතකොට ඒක කඩන්න කැමති නැහැ. එතකොට ඒක දැකලා ඇවිල්ලා Facebook ෆොටෝ එකක් දාලා Facebook එකේ දානවා මම අපේ සීයා හිටපු තැන අපේ ආච්චි හිටපු තැන කියලා. හැබැයි එතන රෑට නිදා ගන්න එහෙම නැත්නම් ජීවිතය ගත කරන්න ඉන්නේ නැහැ. එතකොට හැබැයි ආපහු රෑට යනවා ආපහු කොළඹට හරි වෙන තැනකට හරි. ඒ වගේ මේ මිනිස්සුන්ව හැමදාම වියගහේ ගැට ගහලා කරත්තේ හරක් වගේ දක්කගෙන ඒ යන මේ ආත මේක තාතල් එකක්. කොළඹ දැන් පිටරටක මගේ යාළුවෙක් ඉන්නවා එංගලන්තේ කාලයකට සැරයක් ලංකාවට එනවා අවම් මාසයකට රවුමක් යනවා යනකොට මිනිහා මට වඩා මේ රටේ තියෙන මේ දුක එන්ජොයි කරනවා ඒ කියන්නේ පොළවල් වල යනවා බාට කයලි දාගෙන තැන් තැන් වල රිංගනවා එහෙම කියලා කියන මචං කොච්චර කිව්වත් මෙතන මේකේ තියෙනවා මචං පොඩි ගතියක් ඒ ගතිය හැබැයි ඒ සතියකට තමයි ඒ ගතිය තියෙන්නේ සතියට ඒ ගතිය ගත්තට පස්සේ ඒක ඊට පස්සේ ඒක නැති වෙලා යනවා ඊට පස්සේ එළියට ගිහිල්ලා ආපහු අර සමස්ත ජීවිතය ඒ විදිහට ගත කරනවා. ඉතින් අපි රටේ ජනතාවගෙන් අපේ තරුණ පරම්පරාවෙන් අපි අහන්නේ අපි ඒ වගේ උගුලක පැටලිලා තවදුරටත් ගමන් කළ යුතුද කියන කාරණේ. අපිට ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕන කියන මේ කතාව මීහරකෙකුට තේරෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් පල්ලෙහා බුද්ධියක් තියෙන මිනිහෙකුටත් අපි මේ කියන කතාව මොකද්ද කියලා තේරෙනවා. ඒ කියන්නේ රටේ මිනිස්සුන්ට අපිට ඩොලර් නම් ඕන ඩොලර් බිලියන 87ක් ණය වෙලා තියෙනවා නේද ඩොලර් බිලියන 42ක් විදේශීය පිටරටවල් වලට නම් ණය වෙලා තියෙන්නේ ඒ ලංකාවේ ඩොලර් බිලියන 42 රුපියල් වලින් හරි ගෙවා ගත්තොත් ඉතුරු ඩොලර් බිලියන 42 හත්තිලව්වේ අපි ගෙවන්නේ කොස්සට වලින්ද ගෙවන්නේ අපිට මේ මේ කොහෙන් හරි ගෙවන්න ඩොලර් තියෙන්නේ නැහැ ඒතර ඩොලර් හොයන්නේ කොහොමද අපි ඩොලර් හොයන්න නම් පිටරටට යන්න වෙනවා වතුරට බහල් නැතුව පීනන්න පුළුවන් දාන මිනිස්සු පීනන්න නම් වතුරට බහින්න ඉතින් මේ අපිට ලෝකෙත් එක්ක එකතු වීම හැර විකල්පයක් නැහැ. අපි මම මේ සඳහන් කරන්නේ අපි සිංගප්පූරුව කරා වගේ වියට්නාමේ කරා වගේ කරන්න කියන එක නෙවෙයි. අපිටම අනන්‍ය වූ ඒක ඒ ක්‍රමය මොකද්ද කියලා එයි. හැබැයි අපි බය නැතුව සිංගප්පූරුවත් එක්ක එතකොට දකුණු කොරියාවත් එක්ක ට්‍රාන්ස්පැසිෆික් පාර්ට්නර්ෂිප් එකකට එහෙම නැත්නම් ලෝකෙත් එක්ක මෙහෙම අත්වල් බැඳගෙන අපි ගමන් කරනවා අපේ මිනිස්සුන්ගේ හැකියාව තියෙන අපිට තරඟ කරන්න පුළුවන් එහෙනම් තරඟ කරන්න බැරි කමක් නැහැ සුද්ධ ලංකාවට ආවහම ලංකාවේ ගණිකා ව්‍යාපාරයේ වර්ධනය වෙයිද අපේ කොල්ල කුඩු ගහලා නිකන් ගස් යට වැටිලා ඉඳීවිද සුද්ධෝ කියන්නේ එච්චර චාටර් නිකන් කාලකන්ණි જાතියක්ද එහෙම නැහැ දනා ඒ කියන්නේ මේ මිනිස්සු ගාව සමහරක් කාලාට අපේ මිනිස්සුන්ට වඩා තියෙන අවංකකම මිත්‍රත්වය සහ මේ මනුෂ්‍යත්වය තියෙනවා ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ අර්බුදයක් එක්ක
දැන් අපි බලන්න අපේ ගෙදරක අපි රැයකට අත අපි අද රැය ජීවිත දැන් ධන මන් දන්නේ කොයි වගේ තැනක ඉන්නවද කියලා. අපි නම් අපි සාමාන්‍ය තැනක ජීවත් වෙනකොට රැයට හතර පහ පාරක් නැගිටිනවා මේ පොඩි සද්දයක් ආවහම. ඒ හිතන්නේ කොයි වෙලාවෙ ගෙදරට හොරපණියද කියලා. ඒ කියන්නේ එහෙම සමාජයකනේ අපි දැන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ගෙදර දොරවල් වහගෙන ඉන්නේ මේ සම්පත්තික ආරක්ෂා කරගෙන මහා අමාරුවේ. පට්ට අමාරුවේ. මේක කොයි වෙලාවකරි රැයට පැනලා බෙල්ලට මේ පියක් තියලා අරගෙන පණිනා වගේ මට්ටමකට මේ සමාජ පරිහානියට පත් වෙනවා. එහෙම වෙන්නේ රටේ සම්පත් ප්‍රමාණය මදි. මිනිස්සුන්ගේ ජීවත් වෙන්න මදි. ඒතකොට මේක පුරවන්න ඕනේ ටැංකිය. මේ ටැංකිය පුරවන වතුර ඇතුලේ නැත්තම් මේ ටැංකියේ එළියෙන් කාගෙන් හරි කනලා පුරව ගන්න ඕනේ. ඒ කියන්නේ ඔය ජියෝපොලිටික්ස් කියලා කියන්නේ චීනු ගාලෝ චීනුත් එහෙමයි බලන්න උන් හිතනවා මේ රටේ මගේ බිලියන් ගානක මිනිස්සු ඉන්න මුන්ට කන්න බොන්න දෙන්න ඕන. අපි කොහෙට හරි පැනලා මේක කරේ ගේමක් ගහලා මේක අපේ ටැංකියේ පුරවගෙන මුන්ට කන්න දෙන්න ඕන. ඉන්දියන් කාර්යෝ හිතන්නේත් එහෙමයි. ඇමරිකන් කාර්යෝ හිතන්නේත් එහෙමයි. ඇයි ඉතින් අපි විතරක් එහෙම හිතන්නේ නැත්තේ? බුදුම කරුමි කියන්නේ ලංකාවේ උන් විතරක් එහෙම හිතන්නේ නැහැ. උන් හිතන්නේ මේ අපි කොහෙවත් යන්න ඕනේ නැහැ. අපි අපේ රටේ ඉන්න දේවල් ටික තියාගෙන ජීවත් වෙන්න ඕන. හැබැයි මිනිස්සු එහෙම කිව්වට මිනිස්සු කැමති පරිභෝජනය කරන්න පිටරටවල දේවල්. එහෙනම් මම මගේ යෝජනාව මේකයි. ඕගොල්ලෝ මේ රට වෙනස් කරන්න ওই විදිහට කැමති නැත්නම් අර මගේ ගමේ අර පවුල වගේ ජීවත් වෙන්න ඕන. එහෙම ජීවත් වෙන්න කැමති නම් අමුඩයක් ගහගෙන කුඹුරක් කරගෙන ඌරෙක්ව මරාගෙන රාකට්ටක් ගහලා ඒ ඒ ලෙවල් එකේ ජීවිතයක් නම් ගත කරන්නේ ලොකු අධ්‍යාපනයකුත් අවශ්‍ය නැහැ. එහෙනම් පුළුවන් මේක මේ ලෙවල් එක මැනේජ් කරගෙන යන්න. හැබැයි දැනුත් අපි දුර ඇවිල්ලා වැඩි ඒ ලෙවල් එකට අපිට යන්න බෑ. මොකද අපි දැන් ණය ගෙනහැල්ලා අම්බ හම්බ කරන් නැතුව අපි ණයට සල්ලි ගෙනහැල්ලා කාලා බීලා දැන් වීදම් කරලා ඉවරයි. දැන් ඒකත් ගෙවලා තමයි අර ලෙවල් එකට යනවනේ යන්නේ. ඕක තමයි තත්ත්වය. ඉතින් අවසානයේදී අපිට කියන්න තියෙන්නේ මේ රටේ දේශපාලඥයන්ගෙන් බහුතරය මේ රට රවට්ටලා තමයි තියෙන්නේ. ඒ රවට්ටලා තියෙන්නේ මේක මේ ආර්ථික දෘෂ්ටිවාදයේ වෙනසක් නෙවෙයි ධන. ඒ කියන්නේ මේ ආර්ථික දෘෂ්ටිවාදයේ වෙනස අපි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ සමහර අය අවංකයි රටට ආදරේ රටට වෙනසක් කරන්න කැමති. හැබැයි ආර්ථික දෘෂ්ටිවාදයේදී ඔයගොල්ලෝ හිතනවා අපි ලෝකෙත් එකතු වෙන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපිම ගේමක් ගහලා වැඩ කරගන්න කියලා. එහෙමත් ගමනක් පුළුවන් ගමන. එහෙමත් ගමනක් බැරි නෑ. මේ කියන්නේ යම් කිසි තැනකට යන්න තියෙන එකම පාර නෙවෙයි නේ තියෙන්නේ. පාරවල් කීපයක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕන කෙටිම පාර. ඉතාම සාර්ථකම පාර. වේගෙම යන්න පුළුවන් පාර සහ හොඳම පාර. එතකොට අපිට අපිම නිෂ්පාදනය කරලා අපිම මේ ලෝකෙට දේවල් කරලා අපිම රෝද හදලා අපිම වාහන හදලා අපිම ලෝකෙට යවන එහෙම යුගයක් බැරි නෑ. අවුරුදු 5000ක් විතර යයි ඒ වගේ ලෙවල් එකකට. කියන්නේ එහෙම දැනකට යන. හැබැයි අපිට මේ ලෝකේ දිනු වෙච්ච දේවල් ඒ දේවල් අරගෙන අතරමැදි තැනක අපි ඉන්න ශ්‍රී ලංකාවේ මේ භූමිය දැන් උදාහරණයක් විතර මම තව මගේ මම එක්තරා මනුස්සයෙක් මට කිව්වා ඉතාම දරුමත් තීරමක් තියෙන ලංකාවේ පිහිටීම කොච්චර ප්‍රබලද කියලා කියනවනම් ලංකාවේ ශීතාගාර පහසුකම් හදන්න විදේශිකයන්ට සමාගම් වලට අවසර දුන්නොත් ඔය විරලබඩ කලාපය තුල ඔය මුහුදු වල අල්ලන මාළු ලංකාවේ ගෙනහැල්ලා ගබඩා කරොත් ඉතාම වේගයෙන් මාළු ෆ්‍රෙෂ් ඒ කියන්නේ මිනිස්සු කැමතිනේ මේ ෆ්‍රිජ් වල මාළු කුණු විලා කරනවට වඩා යම් කිසි අඩුම ගානේ දින ගානක් අඩුවෙන් හරි මාළුවෙක් කන්න. ඉතාම වේගෙන් ලෝකේ දකුණට නැගෙනහිරට සහ බටහිරට යවන්න පුළුවන් ලංකාවේ ඉඳලා කියලා. ඒකෝට එහෙම ඔපචුනිටි එකක් ලංකාවේ භූමිය තුල තියෙනවා කියලා. ඒකෝට ඒ වෙළඳ පොළවල් විවෘත කරන්න. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් ශීතාගාර හදන්න බෑනේ ලංකාව පිටරට කට්ටියට. ශීතාගාර හදන්න එහෙම ලොකු එහෙම අවස්ථාවක් නෑ. එහෙම විවෘත කළා නෑනේ. ඒකෝට ඒ වගේ. ඒකෝට අපි බයයි අපේ භූමිය අල්ලගන්නේ ඉන්නේ අපේ මේ මුං ශීතාගාර හදන්න ඇවිල්ලා අපි ගෙවල් වලටත් පණිවිඩ දන්නේ නැහැ. එහෙමනේ කියන්නේ දැන් අර කිව්වේ දැන් MCC ගිවිසුම ගැන තිබුණු තර්ක මතකයිනේ. ඒ කියන්නේ ඒ වගේ හුඹස් බිය. මේකට කියන හුඹස් බිය කියලා. ගැන දැන් ওই ගම්වල මිනිස්සුන්ගේ කතාව දාන්න. දැන් හුඹහා ගාවින් යන හුඹහා කියන එක දන්නවනේ. තුඹස.
තුඹසේ ඉන්නේ ණය. එතකොට තුඹසක් ගාවින් යනකොට මිනිසු බයයි මේකේ ඇතුලේ ණයෙක් ඉන්නවා කියලා. හැබැයි ණයි නෑ මේක ඇතුලේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ණයි නෑ. හැබැයි මිනිස්සු බයයි. හුබස් බිය කියලා කියන්නේ ඒකට. එතකොට ලංකාවේ මිනිස්සු මේ හුබස් බියට බය කරලා තියෙන්නේ මේ දේශපාලඥයා. ඒකට එක හේතුවක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. මේ ක්‍රමය තියෙන්නේ මේ වැඩවසම් සමාජ ක්‍රමය තියෙන්නේ මේ නව රදල වාදී ක්‍රමය තියෙනකන් විතරයි. එතකොට දේශපාල බලන්න හොඳට මම මේ කියන කතාව. මම නම් වලින් ඕනම් කියන්නම්. හැබැයි ඒක මෙතන උචිත නැති ඉඳ කියන්නේ නැහැ. අපේ රටේ දේශපාල අද පාර්ලිමේන්තුව තුල ඉන්න පරම්පරා කීයක් ඉන්නද පාර්ලිමේන්තුව තුල? දැන් එක්තරා ඩිස්ත්‍රික් එක 100 100ගෙන් පස්සේ 100ගේ ඒ 100 යාගේ පුතා යාගේ පුතාගේ පුතා දැන් ආයි පුතාගේ පුතා. එතකොට ලංකාව හරි රාජ්‍ය දක්ෂයන්ට තැන දෙන එහෙම රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා නම් එහෙම වෙන්නේ නැහැනේ. අපි බලන්න පුත්තලමේ ගත්තා, ගාල්ලේ ගත්තා, මාතර ගත්තා, මහනුවර ගත්තා. ඔය දේශපාලනයේ ඉන්නේ ওই කණ්ඩායම විතරයිනේ. ඒ ක්‍රමය ආරක්ෂා කරගන්න පුළුවන්ද මේ මිනිස්සුන්ට මේ දේශපාලනේ ඉතාම වේගයෙන් කවන්න පුළුවන් මේ ගුලිය තමයි රටට ආදරය කිරීමේ දේශප්‍රේමී ගුලිය. ඒතර දේශප්‍රේමී ගුලිය කන්න අපේ මිනිස්සු ආසහින්දා ඒ ගුලිය කන්න ආසහින්දා ඒ ගුලිය තමයි නියම ගුලිය. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා ඒ ගුලිය තමයි මුන්ට කවන්න. ඒ ගුලිය කවන්න කවන්න මුන් මත් වෙලා අපිටම ඡන්දි දෙනවා. ප්‍රශ්න කරන්නේ නැහැ අපි. අපි මේ හරියට විවෘත මනසක් තියෙන හොඳ සහබුද්ධියක් බුද්ධියක් තියෙන මිනිස්සු නම් අහන්නුනේ අයිසේ තමුසේගේ තාත්තරත් අත්ද දුන්න මේ ගම හැදුවේ නැහැ, අපේ රට ප්‍රදේශය හැදුවේ නැහැනේ. දැන් තමුසේට පුළුවන් ද මේක හදන්න ඇවිල්ලා? මොකෝ ඉගෙනගෙනත් නැහැනේ. ඉගෙන උගතෙක් නම් මහලවට කමකොත් නැහැ. හැබැයි අපේ මිනිස්සු එහෙම නැහැ. අර අර දේශප්‍රේමී ඒ බොරු ඒ ගුලිය ගිල්ලට පස්සේ හිතනවා මේ ලොකු සිංහයර දරුණු පොඩි සිංහයරි අදයි කියලා. ජයන්ත බොහොම ස්තුතියි ජයන්ත. මම හිතන්නේ වැදගත් කරන්දර ගොඩක් කිව්වා. මම හිතන්නේ අපි සාකච්ඡාවේදී වර්තමානයේ ආර්ථික තත්ත්වය ගැන විශ්ලේෂණය කරලා අපේ තියෙන බැඳුම් කර සම්බන්ධය තත්ත්වය, එක්ස්චේන්ජ් රේට් එක මොකද්ද වෙන්නේ, සහ ඉස්සරහාදී IMF එකත් එක්ක මේක මොකද වෙන්නේ කියලා, ඒ වගේම ජයන්ත ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඇත්තටම අපිට ඕනේ අර සතියකට ගතියක් තියෙන රටක් නෙවෙයි, අපිට ඕනේ හැමදාම ගතියක් තියෙන, අපි කිව්වා වගේ ඒ ගතිය තියාගෙන ජීවත් වෙන්න හැමෝගෙම අතර සල්ලි හම්බ වෙන ක්‍රමයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒකට ජයන්ත වැදගත් අදහස් ගොඩක් ඉදිරිපත් කරා. මොන විදියටද මේක වෙන්න ඕනේ කියලා ගොඩක් කට්ටිය ප්‍රශ්නත් අහලා තිබ්බා. එක්කෙනෙක් තාලා තිබුණා බැංකුව වලටම බයින්න කලින් බැංකුව වලට අත්සන දෙන කෙනාගෙනත් හොයලා බලන්න කියලා ණය දෙන්න. ඒ වගේ විවිධ අදහස් දැක්කුවා. නමුත් ජයන්ත වැදගත් අදහස් ගොඩක් කිව්වා මේ ලංකාව කොහොමද ඉස්සරහට ගන්නේ කියලා. ජයන්ත බොහොම ස්තුතියි. මම සන්තෝෂ වෙනවා ඇත්තටම. මොකද ජයන්තගේ channel එකේ ජයන්ත ගොඩක් කලාවට analyze කරන එක තමයි කරන්නේ. දැන් මේක වෙලා තියෙනවා, මේක මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් ඇත්තටම ජයන්තට අවස්ථාව හම්බුණා ඒ ක්‍රමවේදය ගැන ඊට වඩා ආඩියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න. Sri Lanka Business TV.